මතකද අර යොහන්ගේ අක්කා? ඇහිලා මෙවර යොහන් එක මෙහෙ ආවේ මතක නැද්ද? ආ ඕනේ. එයා මෙහෙත් ආවද? ඔයාට විකාරද පුතේ ළමයා අසනීප වෙන්න හිටියේ. පවුද එන්නේ? මොන ආවිසද්ද? ඔපරේෂන් එකක් කරන්න ගිහිල්ලා මැරිලා. මොනවා? ඔයා කියන්නේ පුතේ ඔයාට වගේම තමයි මටත් අදා ගන්න බැරුව ගියා. ඇයි දෙයනේ ඉදා මේ හොඳට හිටපු ළමයා? නෑ නෑ අම්මේ. මේක නම් වෙන්න බෑ. වෙන්න නම් බෑ තමයි. ඒ වුණාට දැන් වෙලානේ. ෂුවර් එකට ඕක නෑ යොහන්ගේ පුරවා. ඔන්න කතාවක් කිව්වා. ළමයෝ තමන්ගේ අක්කා මැරුණා කියලා බොරු කියන මිනිහෙක් ඉන්නවද? මට නම් තේරෙන්නේ නෑ අම්මේ මොනවා වෙන්න යනවද කියලා. මාත් හිතුවේ ඒකම තමයි. දැන් ඉතින් ඕකෙන් මේකෙන් ආයේ මේ කසාද පස්සට යනවා. අනේ මං දන්නේ මේ ගෙදරට මොනවා වෙලාද කියලා. ඔයාලගෙත් නරක වෙලා. ඒක නම් ඉතින් මටත් දැනෙනවා. දැන් ඉතින් ඔයා ඔක ගැන හිත හිත දුක් වෙන්න ඕනේ නෑ. බලමුකෝ. එක වෙලාවකට මට හිතෙනවා පුතේ කොහට හරි බාරයක් වෙන්න. සන්තයියා මම බොරුවට කිව්වේ. මං ඇත්තනම් බය වුණා. මිනේ ඉතින් එක විදිහක්නේ. මාර ස්ක්‍රූප් වන්නේ. මේ 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 අපේට අනම්ම නම් කියන්න එපා. එහෙම කියන එක පව්. පව් නම් තමයි ඉතින්. ඒ වුණාට ඇත්තනේ. ඒක නෙමේ. ගෙදර ගිහින් මුකුත් කරගත්තේ. මං කෙලින්ම අම්මට කිව්වා. මං ගැන? නෑ නෑ වයි කියලා කිව්වේ නැහැ. මම කෙනෙක්ට ආදරය කරනවා කිව්වා. අනිත් එක ඉතින් අම්මා දන්නෙත් නෑනේ පූර්ණම කිව්වට ඒ කවුද කියලා. අසංක ඔගලගේ අම්මා නම් මට කවදාවත් කැමති වෙන එකක් නෑ. අම්මට තියෙන ප්‍රශ්නේ නර්මදා සම්බන්ධයෙන් මටත් කියන්නේ නැතුව මේ තරම් දුර දිග ගිහිල්ලා දැන් ආපහු හැරෙන්න කොහොමද කියලා. මේක ලොකු ප්‍රශ්නයක් අසංක. ප්‍රශ්න නම් තමයි පූර්ණිම. ඒ වුණාට ඉතින් මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවානේ. හිත එක තැනක තියාගෙන මෙලඟට ජීවත් වෙන්න බෑ පූර්ණිම. මට නම් බයයි අසංක. මේක සුළු දෙයක් නෙමෙයි. සුළු දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒත් ඔයා මට කැමති නම් මට පුළුවන් ඕනම දෙයකට මූණ දෙන්න. ඔයා මොකද කියන්නේ? මට ඕනම දෙයකට හිත හදාගන්න පුළුවන්. ඔයා ඕනම උත්තරයක් දෙන්න. මං කැමති. හැබැයි එක දෙයක් තියෙනවා. මොකද්ද? කමක් නැහැ ඕනම දෙයක් කියන්න. ඊට පස්සේ නිකරුණේ කිසිම දෙයකට කලබල වෙන්න බෑ. අපිට විසඳගන්න ඉස්සරහට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ඉවර වෙනකම් මේ ගැන කිසිම කෙනෙක් දැනගන්නට මම කැමති නැහැ. හරි. ඒක මට තේරෙනවා. කවුරුත් එක්ක හරි නෑනේ.
මේ පරිස්සමෙන් යන්න. ඒක මහා මාර කතාවක් නේ. ඔබට ෂුවර්ද නංගී ඒ හිටියේ අක්කමයි කියලා? නැතුව නැත්තං ඉතින් යම වඳුර ගනීද? එතකොට කවුද ඔය මැරුනේ? ඒක තමයි මටත් හිතාගන්න බැහැ. හැබැයි ඉතින් මම ඔය කතාව ඔළුවෙන් හිටගෙන කිව්වත් අපේ අම්මා නම් විශ්වාස කරන්නේ. මට නම් පේන්නේ මේ මිනිහා මහ බොරුකාරයෙක් වගේ. කොහොම හරි ඉතින් ඒකෙන් එක හොදක් වුණා. මොකක්ද උන හොඳේ? කසාදේ සෑහෙන කාලෙකට කල් ගියා. ඉතින් මිනිහට ඕනුනේ තේකමනේ. ඌවෙන්නේ උඹව බඳින්න නම් නෙමෙයි නංගි. ඒක මන් දන්නවා. මටත් කිසිම වණාවක් නැහැ. ඒ වගේ මිනිහෙක්ව කසාද බඳින්න. අනිත් එක ඉතින් ඔය වගේ මිනිහෙක් කසාද බඳිනාට වැඩිය හොඳයි. ගෙදෙට්ට නාග වෙන එක. ඔයා කොහොම වුණත් ගෙදර ලොකු අවුලක් ඇති කරන්න යන්න එපා. හිමීට කපලා දාන්න. ඔයා මොනවා කිව්වත් නැන්දවයි අයියවයි ෂේප් කරගන්න මිනිහ ගන්න. ඔය අක්කට කියන්නකෝ මං ඇවිත් ගියා කියලා. සඳුනි ඉන්නවද ආන්ටි? ඒ ඇවිල්ලා පුතා කෑම කාලා මාමලයි ගෙදර ගිහින් එන්න ගියා. ඒක තමයි වැඩි. මං එනකොට එයා නෑ. අනේ නෑ පුතා. ඒ ළමයා ඔයාට හරිම හිතයි. අක්ක නැති වුණා කියලා හරිම දුකෙන් ඉන්නේ. ඒක මං දන්නවා ආන්ටි. සඳුනි ඔහොම හිටියට හරි හිතවද කෙල්ල. ඔය කියනකොට මෙන්නේ. සඳුනි. ඔයාගේ අක්කට මොකද උනේ? යන්න තුන සඳුනි. මොනා කරන්නේ? ඕවම තමයි ඉතින්. දැන් ඔයා කවද්ද නැති උනේ? දවස් දෙක තුනකට අපරාදේ. මා එක දවස බස් හෝල් ටිකේ හිටියා නම් ඔය අක්කව හොයාගන්න තිබ්බා. මොකද ඒක තව තේරුම්? තමුසු ගොය නැති උන අක්කා අද දවස මා එක බස් හෝල් ටිකේදී කතා කර කර හිටියා. සඳුනි ඒක වෙන්න බෑ. ඔයාට වරදින්න ඇති. වරදින්න තිබ්බා. හැබැයි ඉතින් ආපහු නෑ වරදින්නේ. සඳුනි. මොකද මේ වෙලා තියෙන්නේ? තව මොනවා වෙන්නද අම්මේ? කියන දේක් පැහැදිලිව කියන්න ළමයෝ. යොහාන් මා බොරුකාරයෙක් අම්මේ. කිව්වොත් කියන්නේ බොරුව. මොකද දැන් එයා කරලා තියෙන බොරුව? සඳුනි මොකද වෙලා තියෙන්නේ? අම්මේක යොහාන්ගෙන් මහගන්න මොකද්ද කියපු බොරුව කියලා. පුතා මොනවද මේ වෙන්නේ? මේ ආන්ටි සඳුනි පොරුවට කලබල වෙලා. මේ එහෙම දෙයක් වෙන්න බෑ. මොකද්ද පුතා මේ හතර බේරි කතාවේ තේරුම? එයා හරියට දෙයක් කියන්නෙත් නෑ. ඔයා හරියට දෙයක් කියන්නෙත් නෑ. ඉතින් මං කොහොමද දන්නේ මොනවද වෙන්නේ කියලා? පැහැදිලිව කියන්නකො මොනවද උනේ? මේ ඇයි ආන්ටි සඳුනි කිව්වේ නැද්ද?
සඳුනි කිව්වනම් මං ඔයාගෙන් අහනවද පුතා? මේක යන්ටි මේ සඳුනිගේ හිතට හරි නෑ අපේ වෙඩින්න එක ලීට් වුණාට. මේ මගිනුත් වරදක් වුණා තමයි. මටත් මේ අක්ක නැති වෙච්ච වෙලාවේ කෙලින්ම එළ කියන්න තිබ්බේ. ඒක නම් ඉතින් වෙලාවේ හැටියට මොනව කරන්නද? මං එයාට පැහැදිලි කරලා කියන්න. මේ ඒක නෙමෙයි ආන්ටි ප්‍රශ්නේ. සඳුනි හිතනවා මේ මං හිතලම වෙඩින්න එක ලේට් කරනවා කියලා. ඒකට ඉතින් එයාට හිතට අමාරු වෙන එක සාධාරණයිනේ පුතා. අන්තික අපි ගමේ මිනිස්සුන්ට මොනවද කියන්නේ? දැන් මුළු ගමම දන්නවා. අපි මල ගෙදරකටවත් ගියේ නෑනේ. ඒක තාන්ටි මේ සේරම මගේ වැරද. මම මේක නම් නාලේ කරන්නේ. හැබැයි ආන්ටි මං සඳුනිට නම් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියන්නේ. පුතා ගෙටවත් ගොඩ වෙන්නේ නැන්නේ. නෑ මට පරක්කුයි. මම මෙලලා කියන්නම්. මුව තියන්න වටින්නේ නැහනේ. මෝමා යකෙක් නේ. යකෙක් නෙමේ මනමාලයකේ. සඳුනිට තියෙන නැන්දට මේ සේදම දේවල් ටික කියන්න. ඔය කියනවයි කියලා ගියේ. මේගොල්ලෝ හැමදාම මිනිස්සුන්ට රැවටෙනවා. තියෙන මහන් තත්ත්වනේ. හැමදාම කහල ගොඩක් බදාගන්න රත්තරන් කියලා. අනේ මන්දා. ඔය සඳුනි නිසාම ඉවසනවා මිසක් මං එහෙමනම් ගහන්නේ සෙරප්පුවේ. සඳුනිට අපිට වගේ වැඩ කරන්න බැහැ නංගී. එයා වැඩ කරන්න ඕනේ නැන්දයි අයියයි කියන විදිහට. හිතට එකගොඩ දෙයක් කරන්න පුළුවන් දෙයක් ඇතර. ලස්සන්ට තියේ සඳුනි අතින් කටින් එල්ලගෙන හිටියම්. වෙන කෙල්ලෝ විහිං කරදර ඇති කර ගන්නවා. මේගොල්ලෝ කෙල්ලට කරදර ගෙදෙට්ට අරන් එනවා. අපි අප්පච්චිලව නැන්දට කියමු. නැත්තම් නම් මේ කිවරයක් වෙන්නේ. කරන දෙයක් ඉක්මනට. උණු හරි උනාට පස්සේ අපි ඕවා කරලා වැඩක් නැහැනේ. ඒක නම් ඇත්ත. ෂ ප්‍රගතිය නම් මරුවා. දැන් මචං 150ක් ගොඩ. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් කෙල්ලත් අපිත් එක්කනේ. මං දැනන් හිටියා මචං. කවදා හරි දවසක පූර්ණිමා මගේ ආදරේ පිළිගන්නවා. හරි. දැන් පූර්ණිමා කැමති වුණා කියලා කිව්වොත් දැන් එතකොට ඉතුරු 150 නර්මදාට මොකද වෙන්නේ? මෙහෙමයි ඉතින්. මම අම්මලත් එක්ක ඔයගෙන කතා කරලා තියෙන්නේ. ඒගොල්ලගේ පැත්තෙන් තමයි බේරගන්න අමාරු. මචං අපිට බැයිද නර්මදත් එක්ක කතා කරලා ඔක පොඩ්ඩක් ෂේප් කරගන්න? ඒක පොඩ්ඩක් අමාරු වැඩක් මට. මේ ඔබට බැරිද පොඩ්ඩක් නර්මදත් එක්ක ගැන කතා කරන්න? ප්‍රොයිදින් ගුටි කනඩ ඔක්කොම මට නෙන්නේ. හා හරි හරි ඉතින් මෙච්චර දවසක් කොච්චර පරිප්පෝ කවපු කි මම ඒ ටිකත් කරන්න. හැබැයි පුතෝ ඒක ටිකක් හිමීට කරන්න ඕනි වැඩක්. හරි දැන් මොකද්ද මේ ප්ලෑන් එක? තාම මේම ප්ලෑන් එකක් නම් ඔළුවේ නැහැ. ඔය යක්කු බැඳගත්තා වගේ නෙමෙයිනේ අතාරින්න ගියම් ටිකක් අමාරු වෙනවා. පොඩ්ඩ බැරුණොත් කපුව තමයි කපුව තියෙන්නේ. බල සඳුනි ඕවා ගැන ඔය තරම් හිතන්න එපා පුතේ. දැන් ගියේ දේ ගියා. අපි එන හැටි ආ බලමු. යොහාන් ඔකට මොනව හරි කරයි. යොහාන්ද? යොහාන් තබර 100ක් කියයි. පුතේ. ඔහොම කලබල වෙලා පුළුවන් ද පවුලක් කන්න? තමන්ගේ මිනිස්සයා ඔහොම විශ්වාස කරලා කොහොමද? මොනවද අම්මේ මේ කියන්නේ? අම්මා දන්නේ නැහැ නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා? මං දන්නවා. මං හැම දෙයක්ම දන්නවා. යොහාන් මට හැම දෙයක්ම කිව්වා. දැන් මොනවද යොහාන් කිව්වේ?
පුතේ. යහන් ඔයාට අසාධාරණයක් කරන්නේ නැහැ. මට ඒක හොඳටම විශ්වාසයි. ඔයා බය වෙන්න එපා. යහන් මොනව හරි කරයි. ගී හරි නිදහසින් වගේ. මං කාලෙකට පස්සේ දැක්ක ඔයා නිදහසින් ඉන්නවා. දැන් මගේ හිත හරිම නිදහසේ මාලි. දැන් හරියට දූගේ කසාද කෙරුණා වගේ. ගෑනු ළමයෙක් කොහොද තැනකට දෙනකම් දෙමව්පියන්ට කොහින්ද නිදහස? ඒක නම් එහෙම තමයි. ඔය පුංචි පුංචි අඩුපාඩුකම් තිබුණත් අසංක හොඳ හැදිච්ච ළමේ. නර්මදාව අසංකටම දෙන්න ලැබෙන එක හුඟක් හොඳයි. ඒ මාලි මොකද්ද පුංචි පුංචි අඩුපාඩුකම් කියලා කිව්වේ? එයාගේ කිසි සැලකිල්ලක් නැහැනේ. කිසිම බරපතලක් නැහැ. දැන් බලන්න වෙඩින් එකටවත් තාම ලෑස්තිලා නැහැනේ. අපිත් එක ගියේ නිසා මුද්දනම් හැදුනා. මොකක්? එහෙම පුළුවන්ද? මට දැන් මතක් වුණේ මේ මිනිස්සයා මේ පැත්තේ ආපු කාලයක් මතක නැහැ. සන්දේ අපිට නොකිව්වට අසංකට වෙන පැටලවිල්ලක් තියෙනවද දන්නේ? ඔයා කොහොමද එහෙම කියන්නේ? නිකමට මට හිතුණා. නර්මදා මුකුත් නොකිව්වට එයා ටිකක් වෙනස්. එයත් අසංකගෙන් ඈත් වෙලා වගේ. ඉස්සර හිටියේ ඒ ගෙදරමනේ. මේ ළඟදී එහෙ ගිහිල්ලක් නැහැ. එහෙමනම් දෙන්න අතරේ මොකුත් ප්‍රශ්නයක්වත්? ඒක තමයි මටත් හිතුනේ. හොඳයි. මම හොයාගන්න. මේ ඩග්ලස්ගේ ඇහැවහලා මොකුත් වෙන්න බෑ හේමා. අනේ මන් දන්නේ නෑ නර්මදා. අසංක මොන විදිහේ ළමයිද කියලා. වෙලාවට මට බයත් හිතෙනවා අසංක කියන කරන වැඩවලට. මං කියලා ඉතින් මොනවක් කරන්නද නම්මදා? මම තනියම පෑ මේ හැම දෙයක්ම කරන්නේ. ඇයි ආන්ටි අසංක මුකුත් කිව්වද?